මේ හරි මේ අර අලි භාෂාව ගැන කියලා දෙන්නම් කිව්වනේ. ඉතින් ඉස්සරහට ටිකක් ලොකුවට අපි මොන හරි දෙයක් කරන්නම්. ඉතින් දැනට ෂූටි එකක් කියලා බලන්නකො. දින උදරි උදරි දින උදරි 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 කියන්නේ ඔන්න ඔකට උදරි. ඔහොහ් විද්‍යාත්මකව කිසිම දෙයක් තහවුරු කරන්න දෙයක් නැහැ. ඒක අපේ රටේ සාම්ප්‍රදායික අලි බලන්න ගිය පහසුව සඳහා ඒගොල්ලෝ හදාගත්ත දෙයක්. ඒක නිසා හරි පොඩි දේවල් ටිකක් තියෙන ඉතින් ඔය කියන කවි ගාථා ශ්ලෝක වගේ දේවල් නම් ගොඩක් තියෙනවා. එතනින් එහාට ඉතින් මොකවත් විශේෂ දෙයක් නැහැ. ඉතින් මම ඒ කවි ගාථා ශ්ලෝක නම් කියන්නේ නැහැ. මම අර ඒකේ මොකද්ද ඇයි එහෙම නිකන් බෙදාගත්තේ කියලා පොඩි අයිඩියා එකක් ගන්න ඕගොල්ලොන්ට පොඩි දෙයක් පොඩි දේවල් ටිකක් කියන්නයි. ඉතින් ඒක මත ඒ කුල කුල හැබැයි ඒකේ තියෙන පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් පෙන්නලම කියන්නකො. මොකෝ මොකෝ දෙන්නම. ඕ ඉතින් ආක තමයි වැඩි. මතුරු කන් වැකන් මෙන්න දිනු කෙල්ලේන බබා. ඇයි ඉතින් දෙන්නම ඔය දෙන්න ඔන්න මදකද දිනෝ දෙදා වගේ මදත් ඇවිල්ලා පාක් කරා මේ මේ හිට මම ඉන්න දැක්කොත් කොහෙන් හිටියත් ඕක තමයි මේ හා බැනික ඉන්න නැත තරහ වෙනවා අපි ජෝඩි 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 ආ පේන පේ කොකෝ කුචු 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 දිනු 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 මැටි හරි කියන්නම්කෝ. එහෙ යන්නේ නැහැ බයික් එක මගේ. මේ දිනුදා මේ ඉසිර මේ ගොල්ලොන්ගේ වෙනස්කම් කොහෙද යන්නේ කොහෙද යන්නේ මේකි මගේ බයික් එක පැත්තට දුවන යන හරි හරිද හරිද යන හරි හරිද යන්නේ නේ බයික් එක ගාවට යන්න යන් කො ගහනවා යන් කො යන් යන් යන්නේ කො යන් යන්නේ එන්න ඇහෙට දෙන්නම අලිය ඇහැ ඔපන් යෝ අයි මේ හරි මේ අර අලි භාෂාව ගැන කියලා දෙන්නම් කිව්වනේ. ඉතින් ඉස්සරහට ටිකක් ලොකුවට අපි මොන හරි දෙයක් කරන්නම්. ඉතින් දැනට ෂූටි එකක් කියලා බලන්නකො. දින උදරි උදරි දින උදරි 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 කියන්නේ ඔන්න ඔකට උදරි. ඔහ් ඔහ් උදරි උදරි ඔහ් දින උදරි උදරි ඔහ් ඔහ් උදරි ඔහ් ඔහ් good girl good girl shock ne balama api isirata me matakada kela isira isira ko balanna isira isira mahatteyo isira ko udari 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 ho ko udari udari isira udari ho ko udari ne ko udari ko isira udari udari ata udari 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 ko ata udari udari ko 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 udari 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 ඉස්සරේවා කරන්නේ. හරි මට පෙන්වන්න ඕනේ මෙන්න මේක. දැන් මේ ඉන්නේ ඉසිරයි ජීවකයි. දෙන්නම එක වයසේ. ඔයගොල්ලෝ පේනවා ඇතිනේ. වෙනස. ඉසිර ටිකක් උසයි. ඒ වගේම ඉසිරගේ හොඬෙත් ටිකක් දිගයි. අනිත් අයට සාපේක්ෂව බැලුවම ටිකක් මේ ජීවක ඉසිර තරම් උස නැහැ. ජීව ටිකක් බෝලේ වගේ ඉසිර උසයි වගේම දිගයි මෙහෙම බැලුවත් පේනවා. දැන් ජීවකගේ හොඬෙත් කොටයි. ඒ වගේම කකුල් එහෙම ඉසිරගේ තරම් උස නැහැ. ඉසිරගේ එහෙම දිගයි. දැන් අර බලන්න ඉසිරගේ
හරි දිගට තියෙන. දිනෝදත් එහෙමයි දැන්. මේ බලන්න දිනෝද. දිනෝදර නම් අවුරුදු දැන් 13ක් ඉත 2009. දිනෝදත් හරි හරි උසයි. එතකොට දිනෝදගේ වයසෙම තමයි පාලි. මේ ළඟම ඉන්න සැපෙන් මේ පාලි පේනවනේ. පාලි ඉස්සරටත් ඇරිය ගොඩක් වැඩිමල්. හැබැයි එයා හරි මිටි එයාගේ බඩ හරි මහතයි. ඉන්වා පේනහම මේ පැත්තේ. පාලි කියන්නේ හෙන්න බඩ ලොකු බඩ මහතයි පාලි කියන්නේ. දැන් ඉතිරගේ බැලුවම ඉතිරගේ එහෙම බඩක් නැහැ. එතකොට තිලක බලන්නකෝ මේ. දැන් තිලක තමයි තිලකට අවුරුදු 35 1980 ගණන් වල. තිලක මේ පැත්තට ලයිට් එක. මේ බලන්න. දිනු යන්නේ දිනු. ඔව්. මේ මේ බලන්න. තිලක හරි වයසයි ඒ වුණාට අවුරුදු 33 4ක් වෙනවා. ඒ වුණාට බලන්න ජීව ඉසිරයි තිලකයි දෙන්නම එක සයිස්. දැන් ඉසිර ගියානේ අවුරුදු 10ක් ඉන්නේ නැතම අවුරුදු 9ක් විතර වයස. හැබැයි බලන්නකෝ. ඒ කියන්නේ මෙයාලා මේ අපි මිනිස්සු වගේම තමයි එක එක්කෙනා ගේ වයසත් එක්ක පාලි හෝ වයසත් එක්ක මේගොල්ලෝ මේ හරි වෙනස්. දැන් කාන්ති 90 දැන් තිලක කාන්තිරත් වැඩිය අවුරුදු 2ක් වැඩිමල්. ඒ වුණාට බලන්නකෝ කාන්ති තිලක වගේ එකමාරක් විතරද මේ බලන්න කාන්තිගේ සයිස් එක. මේ මේ රම්ම්‍යත් එහෙමයි. දැන් රම්ම්‍ය ඕගොල්ලෝ හොඳට කො හ රම්ම්‍ය බැලුවොත් දැන් කාන්ති රම්ම්‍යයි දෙන්න එක ළඟ ළඟ වයස වගේ. මේ පැත්තට පේන්න ඉන්න පැත්තට පේන්න. මේ මෙන්න බලන්න හොඳට බලන්නකෝ. දැන් හොඳට බලන්නකෝ මේ දැන් මෙහෙම හිටියට මේ රම්ම්‍යගේ ඔළුව හරි ලොකුයි. ගොඩක් ලොකු ඔළුවක් තියෙන මේ. කාන් දැන් කාන්තිට වැඩිය රම්ම්‍ය ටිකක් උසයි. ගොඩක් ඔළුව ටිකක් ගොඩක් ලොකුයි. ඒ වගේමයි මේ අතපයත් මේ මේ බලන්න. කාන්තිර දිනෝ දිනෝ. එතකොට මේ ඔන්නෝග තමයි අලි මේගොල්ලෝ එක එක්කෙනාට වෙනස්. ඉන්න මහතුරුයි මේ අද මට ඔරෝගෙන ඉන්නේ අපි බලන්න. දැන් මේගොල්ලෝ අද අපි වගේ තමයි. මම මට වයස වුණාට මං චූටි. දැන් සාමාන්‍ය මගේ වයස තව යාළුවෙක් ගත්තොත් ඒගොල්ලෝ මට වැඩිය උසයි මහතයි. එතකොට මම අඳින ඇඳුම් අන්න හරි සරලම ලේසි. මම අඳින ඇඳුම් මගේ වයසෙම වුණත් වෙන කෙනෙකුට අඳින්න බෑ. එයාගේ මොකද ශරීර ප්‍රමාණය වෙනස්. එතකොට ඇඳුම් වගේම මම දාන සිරෙප්පු දාන්න බෑ. එතකොට වොච් එක හැමදේම මම පළඳින දේවල් මගේ ශරීර ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා. එතකොට අලින්ගෙත් තියෙනවා ඒ වගේ කුල 10ක්. දැන් අපි දැන් මේ අලින්ගේ කතාවවලදී සාමාන්‍යයෙන් පරණ දේවල් වල ටිකක් අපිට අයින් කරන දේවල් ටිකක් තියෙනවානේ. හැබැයි මේ මේකේ ගන්න දේවල් ටිකකුත් තියෙනවා. එතකොට මේ කුල 10ත් වෙනස් වෙන්න ප්‍රධානම බලපාන සාධක තමයි බාහිර ලක්ෂණ. ප්‍රධානම දේ කියන්නේ එච්චරයි. ඒ කියන්නේ මේගොල්ලෝගේ පාට ඇස් වල නිකන් අඳුරු පැහැයක් එනවලු. මම ඉස්සරහට පෙන්නගෙන යන්න. ඇස් වල අඳුරු පැහැයක් එනවලු. නැහැ නැහැ මම දන්නේ ඔයා එන්නේ බයික් එකට කියලා. ඒකයි මම ඉස්සරහට ආවේ. ඇස් වල අඳුරු පැහැයක් එනවලු. එතකොට හමේ වර්ණය ටිකක් තද කළු පැහැ ඇති වෙනවලු. සමහර අයගේ නිකන් අළු පාටට හුරු වෙනවලු. එතකොට මේ ඔය සමහර අය කියන ගේ කුරුළු ඇස් කියනවා, කපුටු ඇස් කියලා කියනවා. ඒ වගේ මේ පාටිනුත් වෙනස්. එතකොට ශරීරම දැන් මේ ඉසිරගේ සාමාන්‍ය අලින්ගේ හැටියට සාමාන්‍ය ඉසිර කියන්නේ මේ වයසින් අයගේ. මේ බලන්න ටිකක් මේ බලන්න හොඳට මේ මේ මේවා හැම කකුල් හැම හොඳට පිරිලා ටිකක් හොඳට යනවා. ඇතෙක් වුණාම ටිකක් අර ඉන්න ඕන ටිකක් ගාම්භීරව ඉන්න ඕන ටිකක් ඇතෙක් වුණාම ටිකක් හොඳට ෆිට් එකට ඉන්න තියෙන. ඒ වගේ ඉසිරගේ මේ මේවා මේ කකුල් අතපය හැම ටිකක් හොඳට ලොකුවට මහතර තියෙනවා. අනිත් එක තමයි දල. දැන් සමහර ඕගොල්ලෝ දැකලා ඇති දල වුණත්
සමහර අපි දකින්න කැලේ අලින්ගේ එහෙම සමහර අයගේ වයසත් එක්ක හරි දිගට තියෙනවා. ඒ වුණාට මෙච්චර මහත නැණ කූරු වගේ නිකන් ඔය නිකන් බලන්නකෝ දැන් ඉසිර හිටියට ඉසිරගේ මේ සයිස් එකේ හැටියට ගොඩක් හරි මහතයි මේ බලන්න මගේ අතත් එක තියලා බැලුවොත් මේ මගේ අතත් එක තියලා බැලුවොත් මගේ අතර වැඩිය මහතයි මේ ඉසිරගේ මේ දාලා ඒ කියන්නේ ටිකක් මේ බලන්නකෝ මේ සයිස් එක මට මෙහෙම අල්ලන්නත් බෑ මේ ඒ වගේම හොඬෙත් බලන්නකෝ සාමාන්‍ය නිකන් එයා නිකන් ඔය සාමාන්‍ය සරලව ඉන්නකොටත් මේ අර ඔළුව පහත් කරන්න ඕනේ මේ එයා සාමාන්‍ය ඉන්නකොටත් මේ හොඬේ මේ වගේ මේ නැවිලා يعني එයාගේ හොඬේ අර ඔන්න බලන්න අර බිම ගෑවෙන්නම තියෙනවා එන්න මෙන්න මේ වගේ ලක්ෂණ ඒ වගේමයි කෝසේ අමින් මතරි කෝසේ සමයි කෝසේ කියලා කියන්නේ අලින්ගේ ලිංගය ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වය අයගෙම ඔය මේ ලිංගය හඳුන්වන්නේ කෝසේ කියලා. එතකොට ඒකත් බිම ගෑවෙන්න ඕන. ඒ එතකොට වල්ගේ තියෙන දැන් මෙයාගේ නම් වල්ගේ මේ කාලා. කො මාතුරු ඉන්න. කො මයින් බබා. දැන් මේක ගැන මම කලින් වීඩියෝ වල කියලා ඇති. මම ඕනනම් ආයේ කියන්නම් සාමාන්‍යයෙන් කැලෑවල ඉන්න අලි රංචුවක් විදියට ඒක පේරියට යනනේ. ඉන්න බබා ඉන්න. එතකොට එහෙම යනකොට මේ අනිත් කෙනා පිටිපස්ස යන කෙනා කරන්නේ මේක මෙහෙම අල්ලලා අටේ දාලා හපනවා. එතකොට මෙයා දැන් මෙයාගේ හැපුවා නම් මෙයා කෑ ගහගෙන තුවාල කරගෙන දුවනවා කැලේ. මේ දුවලා මේ ඉතින් ගොඩක් වෙලාවට මේගොල්ලෝ කැලේ ඉන්න එක ප්‍රතිශක්තිකරණය හොඳ නිසා ගොඩක් වෙලාවට එහෙම කෑල්ල සමහර අයගේ කෑල්ල වැටෙනවා. සමහර අයගේ තුවාල හොඳ වෙනවා. ගොඩක් අයගේ මං කියන්නේ 100ට 90කට 95කට ආසන්න ගොඩක් අලින්ගේ මේ වල්ගේ නැහැ. එතකොට දැන් අපි කුලයක් විදිහට ගත්තොත් මේ ඉසිරගේ අනිත් ඔක්කොම තිබ්බට මේ වල්ගේ මේ තව අඩි 3ක් 2හමාරක් 3ක් විතර මේ ඉසිරගේ වල්ගේ බිම ගෑවෙන මදි. එතකොට දැන් මම අර කෝසේ ගැන කියලා කිව්වනේ. කෝසේ කියලා. එතකොට අලින්ගේ මේ කුල වගේම මේගොල්ලොන්ගේ සිංහල සාම්ප්‍රදායික අලි ඇතුන් මේ බලා ගැනීමේදී ඒකත් වෙනස් වෙනවා. මේ අලි ශාස්ත්‍රයේදී මේ ඔලොන කියන්නේ අපි නම් වල්ගේ කොන්ද මැද මේ එහෙම නෙමෙයි ඒව හඳුන්වන්න වෙනම නම් තියෙනවා. බලමු අපි තිලක ගැන මම ඒ ගැන චුට්ටක් කියන්නම්. ලොකුවට මම හිතන්නේ මේකදී ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍ය නැහැ. හැබැයි නිකන් ඔය හඳුන්වන දේවල් ස්ථාන ටික කියන සමහර අය කියන ඔය හොඬ නාල එතකොට දල මැද කුම්බස්තලය ලලාටස්තලය තපෝලස්තලය එතකොට මුතුවැල හිරිලැබු පොළ ආයේ මොකද්ද මල්ල කියලා කියනවා මොනවද උඩසාවක යටසාවක කෝස පොළ නිදි පොළ ඒ වගේ මේ ගොඩක් තියෙනවා සාමාන්‍යයෙන් ඒ වගේ මං මට මතක නැහැ හරියටම හැබැයි සාමාන්‍යයෙන් ඒ වගේ තැන් මං හිතන්නේ 30කට විතර ආසන්න ප්‍රමාණයක් ඒකත් තියෙනවා ඒවත් නිකන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් යන්තම් මේ දැනගන්න ඕගොල්ලෝ කිව්වට කුල 10 මොකද්ද කියලා කිව්වේ නැහනේ. කුල 10 තමයි කාලවක ගංගෙය්‍ය පන්දර තඹ පිංගල ගන්ධ මංගල හේම උපෝසත චද්දන්ත. චද්දන්ත නෙමෙයි චද්දන්ත. හෙන්දුවෙන් කෙරෙන කාර්ය ගැන මම කියන්නම්. මට පුළුවන් වුණොත් හෙන්දු කෑල්ලක් හොයාගන්න. පොද අපේ මම බැලුවා මට හෙන්දුවක් හොයාගන්න තිබුණේ නැහැ. මොකද අපේ මෙහෙ පාවිච්චි කරන්නේ නැති නිසා මේ හොයාගන්න නැහැ. කැඩිච්ච එකක් හරි මට මතකයි එකක් දෙකක් තිබ්බ. කැඩිච්ච එකක් හරි තිබ්බොත් කෑල්ලක් තිබ්බොත් මම හොයාගන්න. දැන් මම එක ඇඳලා පෙන්නන්නම් ගිහිල්ලා. ඔෆිස් එකට ගිහිල්ලා චුට්ටක් ඇඳලා පෙන්නන්නම්. සමහර සතු දැන් මෙයා ඉසිරට අනිත් පොඩි සතෙකුට පාවිච්චි කරන එකක් දාලා හරියන්නේ නැහැ. මොකද මේ මොකද ආදි මේ
මේ තියෙන්නේ සාමාන්‍ය හෙන්ඩෝ දෙකක පුංචි චිත්‍රයක්. ඉස්සෙල්ලාම සමා වෙන්න ඕන මට චිත්‍ර අඳින්න කොහොමටවත් බෑ. මම නිකන් සාමාන්‍යයෙන් ඇඳි. එතකොට මෙන්න මේ මේ තියෙන මේ එක හෙන්ඩුවක්. ඔය ඔකේ මේකේ තියෙන කොක්ක වගේ තියෙන්නේ. ඒක චූටි බලන්න කොහොම. ඒක ගොඩක් දුරට නැහැ. දැන් පළල් නැහැ. මේ මේ දෙක අතර මේ දුර ඊටාම කෙටි. මේ පේනවනේ. එතකොට මේවා පාවිච්චි කරන්නේ ඔය මේ පොඩි අරින්ට. ඒ කියන්නේ මම කලින් කිව්වේ සමහර අත්තපය පොඩි අලි ඉන්නේ. කාලවක ගංගෙය පන්දර තඹ පිංගල වගේ ඒ අලි සාමාන්‍යයෙන් පොඩි. මේවා පාවිච්චි කරන්නේ අර කකුල් අත්තපය දිග මහත හොඳ පෘෂ්ටිමත් අලින්ට. ඉතින් එතකොට මම අර කිව්වා වගේ දැන් සාමාන්‍යයෙන් අලි ඇතුන්ට ගේ ශරීර ප්‍රමාණය වෙනස් වෙද්දී ඒ උන්ට පාවිච්චි කරන දන් වැල් එතකොට හෙන්ඩු කෝටු ඇඳුම් ඒ වගේ හැමදේම වෙනස් වෙනවා. ඉතින් අන්නේ ඒ දේවල් වල පහසුකම් තමයි මේ ඔය සම්ප්‍රදායික අලි බලන්න මේගොල්ලෝ කුලවලට වෙන් කරලා තියෙන්නේ. ඉතින් හරි කුල ගැන වෙන වෙනම කතා කරන්න ගත්තොත් සාමාන්‍යයෙන් පළවෙනි කුල පහ වගේ ඔය කාලවක ගංගෙය පන්දර තඹ පිංගල වගේ ඒ වගේ කුල පහ එච්චර හොඳයි කියලා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා ස්වාමියාට මරණය ධනහානි නැත්නම් එයාගේ අයිතිකාරයාට ලෙඩ රෝග එයාගේ කීර්තිය පිරිහීම වගේ එන ස්වාමියාට අපල නැත්නම් හානි ගෙන දෙන විදිය නිකන් අවාසනාවන්ත අලි විදියට තමයි හඳුන්වන්නේ. ඒ වගේම ඔය ඉතනින් ඉහළ ඔය මංගල හේම පෝසත චද්දන්ත වගේ කුල ඒ කියන්නේ සමාජයේ පිළිගන්න ටිකක් ඒගොල්ලෝ වාසනාවන්තයි කියලා. ඒ කියන්නේ ස්වාමියාට ධන ලාභ නැත්තම් ස්වාමියාට ජන ප්‍රසාදය ඒගොල්ලොන්ට ශස්ත්‍රීයත්වයේ උදා වෙනවා. සමහර අලි ඉන්න අය රජකම වගේ ලැබෙනවා. ඒ වගේ අමුතු විදිහේ පිළිගැනීමක් ඒ අලි අලින්ට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මේ ගැන ඉස්සරහටත් දීර්ඝව කතා කරන්න දේවල් තියෙවි. අනිත් එක තමයි අතීතයේ සහ සම්ප්‍රදාය අපිට සම්පූර්ණයෙන්ම බැහැර කරන්නත් බැහැ. ඒකේ විද්‍යාත්මක ක්‍රමයක් නැහැ කියලා. මොකද කිසිම සතෙක් සහ කිසිම වස්තුවක් පිළිබඳව අපිට නිශ්චිතව මෙන්න මේක මෙහෙමමයි කියලා කියන්න කිසිම හැකියාවක් නැහැ. මොකද ලෝකය දිනෙන් දින අප්ඩේට් වෙනවා. ඉතින් ආයි දවසක වීඩියෝ එකකින් හම්බෙමු. මේ දවස්වල ගොඩක් කාර්යබහුල නිසා වෙනද වගේ ඉක්මනට වීඩියෝ අරගෙන ඉන්න මට චුට්ටක් අමාරුයි. ඉතින් පුළුවන් හැම වෙලාවකම ඔයගොල්ලන්ට චූටි හරි දෙයක් කියලා දෙන්න, චූටි හරි දෙයක් පෙන්වන්න ගොඩක් උත්සාහ කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඉස්සරහට අපිට ගොඩක් දේවල් බලන්න පුළුවන්. ජයවා හැමෝටම. ගිහින් එන්න. ලබන සතිය හම්බෙමු.